පුංචි කාලේ ඉඳලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා රටේ කවදාහරි දවසකදී රටේ ජනප්‍රිය පුද්ගලයෙක් ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න නවක තරඟකරුවෙක් විදිහට මෙවැනි ගීතයක් මේ වටේදී ගායනා කරපු එක ගැන මම ගොඩක් සතුට වෙනවා මම හිතනවා මේ වේදිකාව හරහා මට අවස්ථාව ලැබෙයි මම මේ පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තු වෙච්ච මගේ හීනේ සාක්ෂාත් කරගන්න කියලා මේ ගීතේ මං හිතන්නේ කසුන් සහ චාප දෙන්නම ගායනා කරන්නේ මුල් ගීතේ නේද ඔව් අතර මේ ගීතේ ඒක නිසා ලේසි ගීතයක් නෙවෙයි මොකෝ පරාසයන් දෙකක ගායන තාක්ෂණ වේදයන් දෙකක් ගායනා කරන්න තියෙන ගීතයක් අන්ත දෙකක් යම් අස්ථාවර වීම කීපයක් ගීතේ තිබුණා ශ්‍රුතියන් මාත්‍ර නොවන ඒ හැර මං හිතනවා මේ ගීතය තියෙන අසීරුතාවත් එක්ක සංසන්දනය කළ බැලුවා මේක හොඳට ඔබ ගායනා කළයි කියලා ඒ අස්ථාවර වීම හැරුණු කල බොහොමත්ම ස්තුතියි සර් හතරම් පූර්ණ කියන්නේ හොඳ දක්ෂ තරඟකරුවෙක් ඉතින් හැම පාරම හරි අමාරු ගීත තෝරගෙන හොඳට තරඟ වැදුණු තරඟකරුවෙක් මම හිතනවා හිට දවසේ මේ ඉන්න ඔයාගේ මේ ස්ටුඩියෝ එකේ තියෙන ගොඩක් රසික රසිකාවියොත් එක්කම මුළු ලංකාවෙම කට්ටිය වාට ගොඩක් SMS කරයි කියලා මම සුභ පතනවා. බොහොමත් මිතුසිනි. මටත් ඔබගේ දක්ෂතාවය හොඳින් පැහැදිලි කරන්නට පුළුවන් ගීතයක් ඔබ තෝරාගෙන ගායනා කරා කියන එක තමයි දැනුණ දේ. මොකද ශෛලීන් දෙකක ගීතයක් එකවර එකම ශිල්පියෙකු අතින් ගායනා වෙනකොට ඒක
දෙකම හරියට ගායනා කිරීමේ යම්කිසි අභියෝගයක් තියෙනවා. ඉතින් ඒ අභියෝගය ඔබ ඉතාමත් හොඳින් ජයගත්ත යම් යම් තැන් වල ඒ අස්ථාවර වීම තිබුණත් පූර්ණකම හැකියාව මට ඉතාමත් සතුටටපත් වන්නට පුළුවන් කාරණාවක්. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. දනුෂ්ක පූර්ණජිත් මෙවර ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය ආරම්භයේ පටන්ම අපි අවස්ථාව ලබා දුන්න තරඟකරුවන්ට තමන් කැමති ගායන ශෛලියක් ඔස්සේ ඉදිරියට යන්න. ඒ ඔස්සේ ඉදිරියට යන ගමන් අපේ තරඟකරුවන් විවිධ මාධ්‍යන් මේ ශෛලීන් තුන ඇතුළත හොයාගත්තා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එම රොක් ආරෙන් දිගටම අපේ රොක් ගායන ශිල්පියා හර්ෂ දනෝෂ් අපිත් එක්ක හිටියා. ඒ වගේම ඔබ අමුතුම ශෛලියක් ඔස්සේ ඉදිරියට යනවා. මට ඒක හරියට තේරුම් කරන්න තේරෙන්නේ නැහැ මොකක්ද ඒ ශෛලිය කියලා. රොක් නම් රොක් කියලා මට කියන්න තිබුණා. දැන් මට තේරෙන්නේ නැති දේ ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ලංකාව තුල දැනට ප්‍රචලිත වෙමින් පවතින ශෛලියක්. මේක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මේ පිළිබඳව ඒකට ඔබ නමක් කියනවද මේ ශෛලිය? මේක මම කැමති රැඩිකල් මියුසික් කියන දේ. රැඩිකල් මියුසික් කියන නම හඳුන්වන්නේ මේක විප්ලවවාදී සංගීතය. දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබේ SMS සංඛ්‍යාව ජනතාවට මතක් කරලා දෙන්න. මගේ අද දිනේදී SMS සංඛ්‍යාව අංක 11. මම ඉල්ලා සිටිනවා ශ්‍රී ලාංකීය සීලම ප්‍රේක්ෂක ජනතාවගෙන් DDS සිස්තනක් අංක 11 සදාන් කරලා 99.2 හැකිතාක් SMS මනාප ලබා දීමෙන් ඊළඟ වටය දක්වා මා උසවතම ලෙස බොහොම ස්තුතියි. නමස්කාර පොලිස් සුපදා.